විවිධ අවස්ථාවල මෙවැනි පනත් ඉදිරිපත් කිරීම සඳහා සිදුවෙච්ච විවිධ බාධාවන් නිසා සමහර ලාට අපේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන් එකකතාවේ නැති නිසා වෘත්තීය සමිතිවල තිබිච්ච නොඑක් බලපෑම් නිසා මේ බරපතල තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණා කියන එක කනගාටුවෙන් වුණත් ගරු කතානායකතුමනි කිව යුතුව තිබෙනවා. නමුත් නිලධාරි කණ්ඩායමක් ඉන්නෝ හැම වෙලාවෙම බලන්නේ ඒකේ මේ ක්‍රියාත්මක නොකිරීමට මොකද තියෙන නීතිය කියන එක. මේ විදුලි අර්බුදයේ පෙන්නලා රටේ විදුලි අර්බුදයට විසඳුම තමයි මේ පනත ආපු ගමන් සෝලා එනවා, වින්ඩ් එනවා, මිනි හයිඩ්‍රෝ එනවා, ආපු ගමන් මේ කරන්ට් ප්‍රශ්නේ විසඳෙනවා, බිල වැඩි කරන්න වෙන්නේ නැහැ කියලා රටේ මතයක් හදලා ප්‍රතිරූපයක් හදලා මේ කරන්න යන ජාවාරංකාරින්ට මේ විදුලි වල මාෆියාව නිරත වෙලා ඉන්න අයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න තමයි. බලපත්‍ර ලාභය හැටියට ඔබට ගිහිල්ලා තීරණය කරන්න බෑ ඔබට ඕන මිල මොකද්ද කියන එක. ඒ මිල තීරණය කළ යුත්තේ ඔබ කරන ආයෝජනයේ ඔබ කරන විභවයේ ඔබ දක්වන දායකත්වයේ ඒ මත නෑ ඔබතුමා කොහොමත් කරනෝනේ නලින් බණ්ඩාර මන්තුමා ඔබතුමා මේ ව්‍යාපෘති හුඟක් කරන කෙනෙක්නේ ඒක ඔබතුමා හුඟක් කරනවා මේ ව්‍යාපෘති ඔබතුමා ව්‍යාපෘතිත් කරනවා මේකේ කොන්ත්‍රාත්තුත් කරනවා ඔබතුමා මේ දෙකම කරන කෙනානේ මම ඔබතුමා ගැන නෙමෙයි කියන්නේ හරි එනිසා මිල තීරණය කරන්නේ ඒ වෙලාවේ ඔබ මිල තීරණය කරගත්තත් දන්නේ වෙන විදියකට ගිහලා නලින් බණ්ඩාර මන්තුමා මම දන්නා ඒක හැබැයි නිලධාරීන් තමයි මිල තීරණය කරන්නේ ඔබතුමා මේ ගෙනපු පනත සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ හැබැයි මේකේ තියෙනවා සියලුම දේවල් ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකෙන් තොරව යන්න පුළුවන් ඉඩක් හදලා තියෙනවා ඊට පස්සේ මිල තීරණය කරන්නේ කවුද කියන එක පැහැදිලි නැහැ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකක් නැතුව 1 to 1 කතා කරලා ඒ වේ අනුව මිලක් තීරණය වෙනවා නම් පාරිභෝගිකයට අපි කියන නියම සාධාරණේන්නේ නැහැ විදුලි බල මණ්ඩලය ඉඩම් ටෙන්ඩර් කරන්නේ නැහැ විදුලි බල මණ්ඩලයට තියෙන්නේ විදුලිය මිලදී ගැනීම පමණයි විදුලිය මිලදී ගැනීම තීරණය කරන්නේ මම කිව්වා ඒකේ සමාජිකව පත් කරන්නේ කැබිනට් මේ සමාන්වන ලේකම්වරයා තමයි පත් කරන්නේ අමාත්‍යංශ මිල තීරණය කරන්නේ ඒකට තියෙනවා මිල සූත්‍රයක් තියෙනවා මිල සූත්‍රයට බේස් කරගන්න ප්‍රයිස් එකක් තියෙනවා ඒ ආසන්න දිනයක ටෙන්ඩර් එකක් කරලා තිනවනම් ඒ ටෙන්ඩර් එකේ මිල බේස් කරගන්නවා ඒ සංයුතිය තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සමාජිකව ඉන්නවා ඒ වගේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය අමාත්‍යංශය මහා භාණ්ඩාගාරය මහා බැංකුව මහජන උපයෝගිතා කොමිසම මේ නිලධාරින්ගෙන් සඳුන්ලත් කමිටුවකින් තමයි මේ මිල දී ගැනීම තීරණ කරන්නේ ඒ කට්ටිය ඒක ගිවිසුම් ගත වෙන වෙලාවට කැබිනට් එක ඒකට අනුමැතිය දෙනකොට මිල තීරණය කරන විදිය තමුන්වන්සලට ඕන විදිහට හදාගන්න බැරිද කැබිනට් මණ්ඩලයේ ඔබ හිටියත් මම හිටියත් කාටවත් මිල තීන්දුව කරන්න බෑ මෙන්න මේ මිල තමයි ඉල්ලලා තියෙන්නේ කියන එක තීන්දුව කරන්න බෑ ඒ තීන්දුව කිරීමේ හැකියාව තිබෙන්නේ ඒ කමිටුවට පත් කරන නිලධාරීන් හොඳම ප්‍රයිස් ඩිස්කවරි එක වෙන්නේ ලන්සු වලින් නිලධාරීන්ට වඩා හොඳට පුළුවන් වෙළඳ පොලේ මිල තීරණය කරන්න තරඟකාරීත්වය තියෙනකොට තමයි හොඳම මිල අපිට ලැබෙන්නේ පනතේ තියෙන්නේ අවම මිල කියලා අවම මිල තීරණය කරන්න නම් තරඟය තියෙන්න ඕනේ මෙගාවොට් 10ට අඩු ඒවා සඳහා ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නැහැ එතනින් වැඩි ව්‍යාපාරික වශයෙන් කරන මේ ආයෝජන සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරන්න අපි මේක කරන්නේ අපේ රටේ සූර්ය විදුලි බලයෙන් සුළං වලින් ඒකකයක් රුපියල් 20ට අඩුවෙන් හදන්න පුළුවන් වකවානුවක දැනට අලාභය විදුලි බල මණ්ඩලේ රුපියල් බිලියන 80කට අධිකයි මේ වසරේ ඇස්තමේන්තු කතා ලාභය රුපියල් බිලියන 400 ඉක්ම වනවා මේක ඊටාම කෙටි කාලෙකින් අඩු කරන්න පුළුවන් අපි සූදානම් බේස්ලයින් ප්‍රයිසින් ක්‍රමවේදයක් හරහා යම් තරඟකාරීත්වයක් ඇති කරගනිමින් ඊටාමත්ම ඉක්මනින් කඩිනම් අනුමැතියක් ලබා දෙන ක්‍රමවේදයකට උදව් කරන්න අපි සූදානම් හැබැයි මෙගවට් 10න් ඉහළ ක්‍රියාත්මක වෙන මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ තරඟකාරී ක්‍රමවේදයේ තුල පමණමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි බලාගාර මාපියාවක් වෙලා ඒ බලාගාර වලින් ගන්න විදුලිය අඩු කළා පුනර්ජීව විදුලියට යනවට විවිධ තැන් වලින් ඒ පිළිබඳ විරෝධතා මතුවලා මේ පනත ක්‍රියාත්මක වුණොත් මේ රටේ පුනර්ජීව විදුලිය 2030 වෙනකොට 70%කට යන්න පුළුවන් කම ඇති වෙන මේ රටේ ඇති වෙලා තියෙන විදුලිය කප්පාදු කිරීමයි මේ රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයයි දඩමීමා කරගෙන මේ ව්‍යසනය පෙන්නලා ව්‍යසනයෙන් හොරුන්ට හොරකම් කරන්න පාර හදන්නේ අන්න එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙගා ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකරන්නේ ඇයි ඉතින් අපි මොකද්ද ඒකට තියෙන උත්තරේ ඒ කියන්නේ කමිටුවක් මගින් මිල තීන්දුව කිරීමේදී වෙච්ච සාර්ථකත්වය 5%යි ටෙන්ඩර් දාලා ලබාගත් සාර්ථකත්වය සුළං බලය ගත්තොත් 100%යි අනිකුත් බල ශක්ති ප්‍රබයන් ගත්තොත් 58%යි ඒක තමයි ඇත්ත දත්ත විදුලි බල මණ්ඩලයේ කෙරුවාව ඉතා පැහැදිලිව අපිට පේනවා මූලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි මොකද අද රට ප්‍රපාතයට වැටෙන මේ දර්ශක වලට බොහෝ අවස්ථාවල විදුලි බල මණ්ඩලයත් ඍජුව වග කියන්න ඕනි සමහර දූෂිත නිලධාරීන් සහ ඉංජිනේරුවන්ගේ හැසිරීම අනුව මේ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය නම් අපි අත් දෙකම ඒ වෙනුවෙන් උත්සලා ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න සූදානම් නමුත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියල්ලම මරලා දාලා රටේ බල ශක්ති සුරක්ෂිතතාවය අඩාල කරලා ඒක විදේශ සමාගමකට පැවරීම සඳහා නම් මේක කරන්නේ ඒක මේ රටේ බල ශක්ති සුරක්ෂිතතාවයට බරපතල අනතුරක් මෙගවොට් 10ට මෙහා පැත්තේ තියෙනවට අපිට ටෙන්ඩර් පටිපාටිකින් තොරව යන්න අපිට අපේ සහයෝගය දිය හැකි ඊට එහා පැත්තේ යන ඒවා සම්බන්ධව
අපි සම්පූර්ණයෙන් අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා කියන එකත් මතක් කරමින් නැව. ගරු ඇමතුමා කෝවා විදුලි බල මණ්ඩලේ මොනවද මාෆියා ඉන්නවයි කියලා ඉන්නවා ඇති. ඒ මාෆියා මට්ටු කරන එක වෙන එකක්. අපි කියන්නේ මාෆියා මට්ටු කරනවා වෙනුවට වෙන මාෆියා හදාගන්න එපා. අපි හැමෝම එකතු වෙලා රට පාලනය කරමු කියලා කියනවා. එහෙම කියන ගමන් මේ පනතක සංශෝධනයකට කතා කරලා එකක තත්ත්වයකට එන්න බැරනම් මොකද්ද මේ පෙන්වන ආදර්ශය? ඒ කියන්නේ තමුන්වාසල හිතනවද දැන් ප්‍රශ්නේ ඉවරයි දැන් අපිට ආයි ඕන විදිය ගේමක් ගහගෙන යන්න පුළුවන් කියලා හිතනවද? ඒ බයිබෝස් ක්‍රමයට නම් මේ පාර්ලිමේන්තුව තුල තමුන්වාසල කටයුතු කරන්න හදන්නේ ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එක එක කාලයට මොන හරි හේතුවක් මවලා මේක කරන්න දෙන්නේ නැති තත්ත්වය තමයි පත් වෙලා තියෙන්නේ. දේශපාලඥයනුත් තමන්ගේ වාසිය ගැන බලලා විපක්ෂයේ ඉන්නකොට මේකට විරුද්ධ වෙනවා ආණ්ඩුවේ ඉන්නකොට මේකට කැමති වෙනවා නමුත් කවදාවත් මේක කරන්න ඉඩ දීලා නැහැ. ලක් විජේයකට අපි ගෙවනවා 42ක් කැලණි 30 සෝජිට්ස් එකට ගෙවනවා 85ක් කැලණි 30ට ගෙවනවා 137ක් මේවා ගෙවනකොට වෘත්තීය සමිතිවල ඉන්න අයට රිදෙන්නේ නැද්ද? මේකට විරුද්ධව වර්ජනය කරන්නේ නැද්ද? ඔබ හිතනවද ලෝක පූජිත සමාගම් ලංකාවේ මෙගා පොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරයි කියලා. උන්ට වැඩක් තියනවද? උන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියනවද? ඒක අපනයනය කරන්න පුළුවන්ද? එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු වෙන්න පුළුවන්ද? විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය ආරම්භ වුණා. ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම. ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 120යි විරුද්ධව ඡන්ද 36යි ඡන්දය දීමෙන් වැළකී සිටි 13යි ඒ අනුව දෙවන වර කෙවීම සම්මතයි